ජේසුපීටයි සුන්දර උදෑසනක් අදත් අපි ශ්‍රී වචනයත් එක්ක අවදි වෙලා ඉන්නවා ඉතින් මුලින්ම ස්වාමීන් වහන්සේට ස්තුති කරන්න අද දවසේ උන්වහන්සේ ඔබට සුවදායකව නැවත නැකෙන්න දුන්නා වූ අවස්ථාව නිසා උන්වහන්සේගේ කරුණාව නිසායි එම් වෙන්නේ ඉතින් බොහෝ දෙනෙක් අද නැගිටියේ නැහැ නමුත් බොහෝ දෙනෙක් අද නැගිට්ටට ඔවුන්ට ඊයේ තිබුණු සුවය තිබුණේ නැහැ ඉතින් අපිට ස්වාමීන් වහන්සේ නැකෙන්නත් අවස්ථාව දීලා සුවදායි ජීවිතයකුත් අපිට දීලා ඉතින් ඒ නිසා මුලින්ම දයන්වහන්සේට ස්තුතිවන්ත වෙනවා ඒ වගේම ඊයේ දවස පුරාවට උන්වහන්සේ අපිව ආරක්ෂා කරමින් සපයමින් අපිව මඟ පෙන්වමින් නේද අපි රැගෙන ආපු නිසා ස්වාමීන් වහන්සේට ස්තුති. ඉතින් අද දවසේ ශ්‍රී වචනයත් එක්ක අපි නතර වෙන්න හදනවා බයිබලයේ ඉතාමත් ලස්සන පොතක්. ඉතින් බොහෝ දෙනෙක් කියවන පොතක්, බොහෝ දෙනෙක් කැමති පොතක්. ඔබ දන්නවා මම කිව්ව මොකද්ද මේ කියලා. ඒ තමයි ගීතාවලිය. නේද? ඉතින් ගීතාවලිය 103 වෙනි පරිච්ඡේදය. ගීතාවලිය 103 වෙනි පරිච්ඡේදය මේ ගීතිකාවේ 17 වෙනි පදය මෙන්න මෙහෙම කියනවා. ගීතාවලිය 103 17 වෙනි පදය මෙන්න මෙහෙම කියනවා. නමුත් ස්වාමින් වහන්සේ කරුණාව තමන්ට බය ඇත්තන් කෙරෙහි සදාකාලෙන් සදාකාලයට පවතින්නේ. නමුත් ස්වාමින් වහන්සේගේ කරුණාව. ඇයි මේ නමුත් ස්වාමින් වහන්සේගේ කරුණාව කියලා දාලා තියෙන්නේ? ඔබ දන්නවා බයිබලයේ නමුත් එබැවින් එනමුත් ඉන්පසු එම වචනයක් තියෙනවා නම් ඒ වචනය ඒ ඡේදය ඊට උඩින් ඡේදයට සම්බන්ධතාවයක් තියෙනවා කියන එකයි. ඉතින් මේ මෙතන කියනවා ගීතිකාකරු නමුත් ස්වාමින් වහන්සේගේ කරුණාව තමන්ට බය ඇත්තන් කෙරේ සදාකාලෙන් සදාකාලට පවතිනවා කියන එක. ඊට උඩින් තියෙන වචන දෙක චුට්ටක් අපි බලමු දෙන්නම්. උඩට සම්බන්ධතාවයක් තියෙනවා නම් ගීතිකාකරු කියනවා මෙන්න මේ විදිහට බලන්න. මිනිස්යාගේ දවස් වනාහි තනකොළ මෙන්ය. ඕ කෙතේ මලක් මෙන් ශස්ත්‍රීක වේ. මක්නිසාද හුලඟ වැදි එය නැති වී යයි. ඒ තිබුණු ස්ථානයේද තවත් එය දැන නොගන්නේය. ඉතින් ජීවිතේ මිනිසෙක්ගේ තියෙන අසාර්ථකත්වය කියලා පෙන්නලා ඊට පස්සේ කියනවා නමුත් ස්වාමින් වහන්සේ කරුණාව Taman බයත්තන්ට සදාකාලෙන් සදාකාලට තියෙනවා කියලා. ඉතින් සමහර තැන්වලදී සාර්ථකයි වගේ පෙවුනට ඒ මිනිසයා ඕ කෙතේ මලක් මෙන් ශස්ත්‍රීකව තිබුණට එක විනාඩියකින් සුළඟ වැදි නැති වෙලා තිබ්බ තැනත් දැනගන්න බැරි වෙන විදිහට විනාශ වෙනවා. කල්පනා කරගන්න අපේ ආපු පසුගිය ගමන අපේ ගමන් මග තුල කොච්චරනම් සුළං කුණාටු ප්‍රශ්න අපිට ඇවිල්ලාද? අපි කොච්චරනම් සුළං කුණාටු ප්‍රශ්න මැදින් ගිහිල්ලාද? හරිනම් අපි සිද්න දැනුත් නැති වෙන්න ඕන. අපි කියන්නේ ඇඩ්‍රස්වත් නැහැ කියලා. සමහර අය කියනවානේ අපි මැරෙජ දැන ගසුත් පැලවිලා ඇති කියලා. අන්න ඒ වගේ. එහෙත් තාම ඉන්නවා නම්, තාම සිටිනවා නම්, තාම ජීවත් වෙනවා නම්, අදත් උස්ම ගන්නවා නම් කොහොමද? ඒකට එකම කරුණයි ස්වාමීන් වහන්සේ කරුණාව නිසා. ඉතින් මං වගේ කෙනෙක් හිටියා කියලා කවුරුත්ම දන්නේ නැතුව ඇති. ඒ කියන්නේ මට ආපු හුලං වලට, මට ආපු ප්‍රශ්න වලට, මට ආපු කරදර වලට. නමුත් එමේ ඉන්නවා නම් ඒ ස්වාමීන් වහන්සේගේ කරුණාව නිසා. පැහැදිලිද? මෙතනකයි කියන්නේ මිනිස්යාගේ දවස් වනාහි තනකොළ මෙන්න ඕ කෙතේ මලක් මෙන් ශස්ත්‍රීක වේ. මක්නිසාද හුලඟ වැදී නැති වී යයි. ඒ තිබුණු ස්ථානයේද තවත් ඒ නොදැනගෙන යන්නේ. නමුත් ස්වාමින් වහන්සේ කරුණාව තමන් බය ඇත්තන් කෙරේ සදාකාලෙන් සදාකාලට පවතින්නේ. ඉතින් ඔබට ප්‍රශ්න එන්නේ නැති, ගැටලු එන්නේ නැති නේද? ඔබත් එක්ක හිටපු අය විනාශ වෙන්නේ නැති, ඔවුන් දැන් අද නැතුවත් ඇති. නමුත් ඔබ තාම ඉන්නවා නම් ඒ ස්වාමින් වහන්සේ කරුණාව නිසා. ඒකට ස්තුති කරන්න, ප්‍රශංසා කරන්න. ඒ වගේම අද සවස 6ට කිතු වර්ණට එන්න. ඉතින් බ්‍රදර් චාල්ස් සමගින් අපි අද ගීතමය ලස්සන වැඩසටහනකට යන්න යනවා. ආයෙත් හිතින් ලං වෙලා කියන තේමාව යටතේ ඔබට පැමිණෙන්න පුළුවන්. අනිත් අයට දැනුවත් කරන්න කිතු වර්ණ සහ දහම් පානත් එක්ක අද අපි සවස 6ට කිතු වර්ණ දේවස්ථානයේදී එකතු වෙනවා. පුළුවන් අයට මේක දැනුවත් කරන්න එන්න. පැමිණෙන ස්වාමීන් වහන්සේගේ සමාදානයේ සුවේ ආශිර්වාදය ලබා ගන්න අපි නැගිටමු, යාච්ඤා කරමු. සුවල්බදාර දීපයන් වහන්සේ ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. පියාණන් දවස ඔබ වහන්සේ කිව්වා වගේ ඔබේ කරුණාව අපට සෑහේ. ඔබේ කරුණාව නිසා අපි තවත් ජීවත් වෙනවා. නැතිනම් ස්වාමීනි අපිත් අර ශස්ත්‍රීක වූ මලක් වුණාට හුලඟ වැදි නැති වී ඉටිය තැනවත් ස්වාමීනි දැනගන්න බැරි තැනකට අපිපත් වෙලා ඇති. නමුත් ඔබගේ කරුණාව සදාකාලෙන් සදාකාලට අපට පවතින නිසා අපි තවම ජීවත් වෙනවා. ස්තුති ස්වාමීනි. කතා කරන්නව මාවත් අසල කීකුරෙන්නව මේ සිරු දරුවොත් ඔබ වහන්සේ ආශිර්වාද කරන්න. ඔබගේ මහත්තම දයතර බාර කරනවා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් සාය. ආමෙන්. 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 ජේසු පිටයි අපි හමු වෙමු අද සවස
හයට කිතුවරණ දේවස්ථානයේදී ඒ වගේම හෙට උදෑසන හතරම් මාට යලිත් ශ්‍රී වචනයත් එක්ක ඔබට සුබ දවසක්.